තු වන්දනා පේදි පෙන්සිතන් පවනිවා වඳිම් නමදිම් බැතිසිතිින් උතුම් ශ්‍රී සම්බුදුපියා මල්මි ටටන්බැඳි අතතරා උදමු පපුතසුනදනනමා සාධුසාදුු අපිත් නමදිම් අපි පන්සර වන්දනා. saranaṃ gacchā dhammaṃ saranaṃ gacchā saranaṃ gacchāmi samantā cakkavāle so atra Gacchami චංතුදේවතා සද්ධම්මං මනිරජස්ස සුනන්තු සගගමොක්කහදං धම්ම සාවනකාලෝ අයං බදංතා ධම්ම සවන කාලෝ අයං භදංත ධම්ම සවන කාලෝ අයං බදන්ත නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස දසීමේ භික්කවේ ධම්මායිට්ටහා කන්තා මනාපා දුල්ලභාලෝකස්මිින්ති ශ්‍රද්ධාබුදු සම්පන්න කාරුණික පෙන්වතුනිි මේ වෙලා වෙදිී පින්වත් පිරිස සූදානං වෙන්නේ ලොතරා සාන්තිනායක තිලෝගුරු බුදුරාජාණන් වහන්සේ අප කරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීම සඳහායි. තරුටීී නාලිකාෝස්සේ ධර්මස්්‍රවනය කරන පින්වතුන් ඒවාගේම මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වය ධරණ එම ධර්මදානමය පින්කම සිදුකරගන්න පින්මතුන් ආදීශියලු දෙනාම, බොහොමත්ම ශ්‍රද්ධාවෙන් සූදානං වෙන්නේ ධර්මස්්‍රවනය කිරීමට. අපේ බුදුරජාණන් වහන්සේ පෙරනොවැස්සූ විරු දහමක් දේශනා කළා. එය, උන්වහන්සේගේ පළමුවැනි සූත්‍රදේශනාව වුණු දම්සක් පැවතුම සූත්‍රයේදී. පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු ආදී වශයෙන් සඳහන් වෙනවා. පෙර කිසිම දවසක නොවැසූ විරූ දහමක් තමයි උන්වහන්සේ දේශනා කළේ. මිනිසුන් සහිත දෙව් බබුන් මේ සියලු දෙනාට ප්‍රයෝජනවත් වටින දහමක් දේශනා කළා විශේෂයෙන්ම මනුෂ්‍යෝ විදියට අපි හැමෝටම අපේ ජීවිතය ආලෝකමත් කරගන්න දේශනාවක් තමයි බුදුහාමුදු්‍රුවෝ පැහැදිලි කළේ පින්වත්නී ඔබ දන්නවා මනුෂ්‍යයෝ හැටියට අපි උපදින්නේම පෙර විශේෂිත කුසල කර්මයක් සිද්ධ කරලා. එම සුවිශේෂී කුසලඵලයන්ගේ මහිමය නිසා මේ මනුෂසාත්ම භාවය ලබාගත් අපිට ඒත් සමගම ලැබුණු තවත් විශේෂ වර ප්‍රසාද රාසියක් තියෙනෝ. ඔබ දන්නවා අංගසම්පූර්ණ මනුෂ්‍යයෙක් වෙන්නත් ලොකු පිනක්තිෙන් දෝන. ඒ වගේම තමයි මේ තුනුරුවන් වැඩෙඉන්න කාලෙක, ධර්මය පවතින කාලෙක උපපත්තිය ලබන්නත් ලොකු පිනක්තිෙන් ඕනේ තිං මේ සියල්ල තිබෙද්දී අපි අප්‍රමාදීව ධර්මස්්‍රවනය කරලා අපේ ජීවිතය ආලෝකමත් කරගන්නට ඕන සම්යයක් දෘෂ්ටිය ඇති කරගන්දෝන අපිට හොඳ දැක්මක් ඇති කරගන්නට මේ ධර්මස්්‍රවනය ඉතාම් ඉහලින් ඉවහල් වෙන අපේ දැක්ම තමයි වැදගත්මදේ. එනිසානි බුදුහාමුදුරුවෝ ආර්්‍යස්්ඨාංගික මාර්ගයෙහි පළවෙනි කාරණය හැටියට සම්මා දිට්ටිය දේශනා කොට වදාලි. හොඳ දැක්මක් තියෙන කෙනාට තමන්ගේ ඉලක්ක ඉක්මනින් සපුරගන්න පුළුවන්. තමන්ගේ ඉලක්කයට පහසුවෙන් ළඟාවෙන්නට පුළුවන්කම තිබෙනවා හොඳ දැක්මක් තියෙන කෙනාට. එනිසා මිත්‍යා දැක්මෙන් තොරව. හොඳ දැක්මක් ඇතිකර ගැනීමට මේ ධර්මස්ශ්‍රවනය වහල් වෙනවා. පින්වත්නී මනුෂ්‍ය හැටියට මේ මෙලොව පරලෝ විශ්වාස කරමින්, පින පව විශ්වාස කරමින් කුසලේ පිළිබඳ හොඳ දැක්මක් ඇතිකරගෙන ඉදිරියට ගමන් කරන විට තමයි මේ සසර කෙටිකරගන්න පුළුවන් වෙන්නේ. ඒත් සමග මේ ලබාගත්ත මනුෂ්්‍යාත්ම භාවය අර්ථවත් කරගන්නට පුළුවන් වෙන්නේ. සමරවිට අපිට පේනව සමාජයේ මිනිස්සුන් දෙස බැලුවහම සමහර අය උපන්නට ජීවත් වෙනෝ. ඒ අයට කිසිදු උත්සාහයක් නෑ ඒ අයට අරමුණක් නෑ දැක්මක් නෑ එහෙම නැතිව හොඳ අරමුණකින් යහපත් උත්සාහයකින් ගමන් කරලා මේ මනුෂසකම දියුණු කරගන්න. අපි හැමෝගිම ප්‍රාර්ථනාවක් තමයි පින්වතුනි නිවන්දක්නා ජාතිදක්වාම මනුෂ්‍යයෝකු හැටියට හෝ ඉං ඉහළ තත්වයක වාසේ කිරීම. ඒක තමයි අපේ අරමුණ දැක්ම. ඒ නිසා ඒ සඳහා ඉවහල් වෙන ධර්මකරුණු තමයි විශේෂයෙන් දේශනා කරන්න. අද දේශනාවේ මාතෘකාව තමයි, අංගුත්තර නිකායේ දසක නිපාතය එන ඉටට ධම්ම කියන සූත්‍රය. මේ සූත්‍රය පින්වතුනි විශේෂෙන් වැදගත් වෙන්නේ ඔබට ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න ඔබට හොඳ ජීවිතයක් ගත කරන්නට වැඩදායක වන කරුණු ඇතුළත් සූත්‍රදේශනාවක් තමායි ඉට්ට ධම්ම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේතවනාරාම වැඩඉන්න වෙලාවේ, භික්‍ෂුන් වහන්සේ ලාමතලා මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරා. මේකෙ තියෙන්නේ කරුණු කිහිපයක්. ඔබේ ජීවිතයට අපේ ජීවිතයට වැදගත්වන දියුණුව අභිහිුරුදිය සලසගඩ හේතුවෙන කරුණු තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙලා තිබෙන්නේ. උන්හන්සේ පැහැදිලි කරනවා දසේ මේ භික්කවේ ධම්මා, ඉට්තාා කන්තා මනාපා, දුල්ලබාලෝ කස්මිං. මානනේ කරුණු දහයක් තිබෙනවා ඒ ඉතාම දුර්ල බයි. ඒවගේම මිනිස්සු හරි කැමති. මිනිස්සු හරියට මනාපවෙන මිනිසුන් කැමතිවන මිනිස්සුන්ට වැඩදායක වන කරුණු ටිකක් තමයි මේ බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ. පළමිනි කාරණය තමයි පින්වතුනේ වඋන්හන්ස පැදිලි කරනවා බෝගා ඉට්ටා, කන්තා, මනාපා, දුල්ලබා ලෝකස්මිං. මහනනි බවබොහෝග සම්පත්න් ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ කරුණුවක් හැටියට බදුහාන්දුරුව පැදිලි කළා. ඇයි මේ බවබෝග සම්පත් දුර්ලභ කියලා සඳහන් කරන්නේ. පෙනතුනි ඔබ දන්නවා මනුෂ්‍යයෝකු හැටියේට, ජීවත් වෙන්නට අවශ්‍යයි ධනය ධන දහන්නේ සම්පත්. මෙම මනුෂ්‍යයන්ට තියෙන්ඩෝන දේවල්. ව්‍යග්්‍යපජ්්‍ය සූත්‍රේදිත් පැහැදිලි කරනවා අත්ති සුකහය කියන කාරණය. මටයි යමක් තියෙනවා කියන සැපය. මම දහඩිය මහන්සියෙන් වෙර වීර්යෙන් උත්සාහයෙන් හරිහම්භ කරගත්ත දෙයක් මට තිබෙනවා කියන මේ සුවය සැපය ඉතාම වැදගත්. එනිසයි බුදුහාමුදුරුවෝ මෙහිදිීත් පැහැදිලි කරන්නේ බවබොහෝක සම්පත් කියන එක දුර්ලබදයක්. පින්වත්නී ඔබ අහල ඇති අපිට මතක්වනවා මීට වසර් ගණනාවකට පෙර අවුරුදු තිහකට වගේ පෙර අපි ගම්වල වාසය කරන විට අපි දැක්ක අතීතයේ ගැමි අය, ගම්වල මිනිස්සු තමන්ගේ ගෙදර පුරවගෙන ධන ධාණ්‍ය සම්පත් තියාගෙන හිටිවිශේෂෙන් ධා්‍ය සම්පත්. වී මුංඇට තල කවුපි බඩ ඉරුගුවාදී කුරක්කං ආදී මේ දේවල් ගෙවල්වල එකතු කරගෙන හිටියා. තමන් උත්සාහයෙන් මහන්සියෙන් හේන් ගොවිතැන් කරලා මේ ධාන්‍ය සම්පත් තමන්ගේ නිවස්සේ එකතු කරගෙන තියාගෙන හිටිය. ඒ මෙහෙම එකතු කරගත්තේ තමන්ග ප්‍රයෝජනය පිණිස. මේ මහා විශාල ගෙවල් නොවෙන්ඩ පුළුවන්. බොහොම චාම් සරල ගෙවල් තමයි තිබ නමුත් මේ ගෙවල් පුරෝලා. දහන්නේ සම්පත් තිබුණා. ඒකේ මිනිස්සුන්ට සැපයක්. වර්තමානයේ දහා බැලූහම මේ වර්තමාන්‍ය තිබෙන රෝග උපද්‍රව සමඟ, ආහාරපාන හිඟවීම් ඇති වෙනවා. නමුත් අතීතයේදී එහෙම ආහාරපාන හිඟයක් නෑ ඇයි හේතුව තමන් උත්සාහයෙන් මහන්සියෙන් දෙයක් හරිහම්භ කරගෙන ඒවා එක්්‍රස් කරගෙන තියාගෙන හිටිය මේ නිසා පින්නතුනි ඒ අයි බොහොම සතුටෙන් කාලයේ ගත කලාා තමන්ට බෝග සම්පත් තිබෙනවා කියලා. ඒ අය මුදල්නිෙමේ අපේක්ෂා කලේ බවබෝග සම්පත්මයි. අපට මතගා අපි පුංචි කාලේ ගම්වලට මේ හේන් ගොවිතැන් අස්වදධන කාලෙට වලංආදීීම කර්මාන්තේ දෙන මිනිස්සු වලං අරගන ගමට එනවා. ගමට ආපුහම ඒ මිනිස්සු අ ගොවිතැංකරන මිනිස්සු මොකද කරන්නේ කුරක්කං මල්ලක් වීමල්ලක් දීල වලං කදක් ගන්න. ඊළන්ට බටපෙට්ටික් කුලු, කූඩ ආදී කර්මාන්ත නිර්මාණය කරන උදවිය ඒ අරගෙන ගමට එනවා. ඒ කළමනාත් බාණ්ඩ හෝමාරුව යටති ගන්නවා. මුදල්වලට නෙමේ වටිනාකමක් දුන්නේ තමන්ගේ ධනදහන්නේ විශේෂයෙන් ඒ සම්පත් වලට. එහෙම තමයි මිනිස්සු තමන්ට බෝග සම්පත් ඇති කරගෙන ඒවා ප්‍රයෝජනයට අරගත්තේ සමහරලාට ඊළංග කන්නේෙටත් නෙමේ ඊළංඟ කන්නේ දක්වාම ඒව තියාගන්න පුළුවන් විදියට සකස් කරගත්තා. තමන්ගේ නිවසේ ඒ දහ්‍ය සම්පත් පුරවාගෙන සිටීම එයට ලොකු සම්පතක් තමන්ට පිනක් දහමක් කරගන්න බුක්තිවිඳන්න පරිත්‍යාග කරන්න නැති බැරි කෙනකොට දෙන්න මේ හැමදේකටම යොදාගත්තේ ඒ විදියට තමන්ගේ භෝග සම්පත්. එනිසා තමයි බුදුහාම්රු දේශනා කළේ මේ භෝග සම්පත් මිනිස්සු කැමති වෙනවා. ඒගේම දුරල්ල බයි. හැම කෙනකුටම මේ වන සමහර වෙලාවට අපිට පේනවා බෝග සම්පත්තියා තමන්ට එන්නේ හිටඉන්නට තැනක් නැති මිනිස්සු. ඒ නිසා එහෙම මිනිස්සුන් අත්තරේ බවභෝග සම්පත්තියන මිනිස්සු ඒ බෝග සම්පත් ලැබීම ඒ තිබීම දුරලභකාරණයක් හැටියට දේශනා කළේ ඔන්නොයි කාරණය නිසයි. එයින්ද අප ඒක තේරුම් ගණ්ඩෝන එක තේරුන් අරගෙන බවබෝක සම්පත් උත්සාහෙන් දහඩිය මහන්සයෙන් උපයා සපයාගන්නට ඕන ඒක තමයි පලවෙනි කාරණ ඒක මනුස්සයකුගේ හොඳ ලක්ෂණයක් අනිත් එක තමයි තමන්ට සැපයක් උත්සාහ කරන්නේ නැත්තං උත්සාහවන්තකම නැත්තන් තමන්ට දයිවේන් ලැබයි කියලා හිතන මිනිස්සු ඒ මිනිස්සුන්ගේ කම්වැලිකාමේ ලක්ෂණයක් උද්දෙ මේනහි සිද්ධන්ති කාර්යාණන මනෝ රතයි නහි සුප්තස් සිංහස්සය ප්‍රවිශසන්ති මුරකේ මුගාහ කියල සංස්කෘත පනිුරු සඳහන් කරනවා උත්සාහෙෙන්ම තමයි කටයුතු හරියන්නේ. එහෙම නැත්තං කැලේ රජා සිංහයා කියලා උත්සාහ කරන්න නැතිවුුණොත් ගොදුරු සයාගන්න සිංහයාගේ කටන මුව ඇවිල්ල පනින්නේෙ නෑ. ඒ වගේ අපිත් උත්සාහවන්තව වීරෙන්, හඩිය මහන්සයෙන් ධාර්මිකව තමන්ගේ ජීවිතයේ ගොඩනගාගන්නට ඕන ඒක තමයි බුදුහාම්මුදුරුව පැහැදිලි කරේ ඊලංකාරණයේ තමයි පින්නතුන ආරෝග්‍යං ඉට්ටං කන්තං මනපං දුල්ලභං ෝකස්මිං නිරෝග කමකේනක දුර්ලභකාරණයක් නිරෝගීව වාසය කිරීම මිනිස්සු කැමති වන දෙයක් පිනතින ඔබදන්නවා ප්‍රසිද්ධම ගාථපාටයක් තමයි ආරෝග්‍ය පරමා ලාභහා නිරෝගිකම උතුම්ම ලාභහැයි කියන එක අපට තින ලොකුම ලාභය තමයි නිරෝගිකම වර්තමානයේ ඉදිහා බැලුවහමත් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා විවිධ රෝග උපදද්‍රව ලෝකයේ වසාගනතිබෙන වෙලාවක හැමෝම හොයන්නේ නිරෝගිකම නිරෝගිකම හැම දෙනාම ප්‍රිය කරනවා නිරෝගිකමට හැම දෙනාම මනාප වෙනවා ඒ නිරෝගිකම දුර්ල්ල බයි. මිනිස්සුන් දිහා බැලුව හම ඒ දුර්ලබවූ නිරෝගිකම අපට දකිින්ඩ පුළුවන්. පිරිසක් කතරින් ඒ නිරෝගිකම දකිින්ඩ පුළුවන්. නිරෝගිකම රැකගන්න හොඳ පැවැත්මක්තියෙන් ඩඕන. ඔබ අහලතියෙනවා ගිරිමානන්ද සූත්‍රේ තියනවා රෝගී වඩ හේතුක. ඒ හේතු අතරේ ඉර්තු වෙනස්වීම එක හේතුවක් උතු පරිනාමජා ආබාධහා ඉරතු එකකින් එක වෙනස්සෙනකොට මිනිස්සු ලෙඩ වෙනවා. ඒම නැත්තං වාපිත් සෙම් කිපීමෙන් ලෙඩවෙන්න පුළුවන් වාත සමුට්ටාන ආබාධහා පිත්ත සමට්ටාන ආබාදහා සෙම්ම සමුට්ටාන ආබාදහා අධි වශයෙන් උහන්සේ පැහැදිලි කරනවා. විශේෂකාරණයක් තමයි මෙහි පැහැදිලි කරන්නේ විසම පරිහාරජාබාධහා ිනිස්සුන්ගේ පැවැත්ම ොඳ නැති උුණහමත් ලෙඩවෙනවා ලෝකයේ දිහා බැලුහාම අපිට පේන දෙයක් තමයි මේ විසම පැවැත්ම නිසා මිනිස්සු ලෙඩවෙනවා කියන එක කල්ක්‍රියාව හොඳනැති වඋනහම තමන්ගේ සිතුම් පැතුම් කරන කියන දේවල් හොඳනැති වනහමත් මිනිස්සු ලෙඩ වෙනවා ඒ අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කාල ඉදිහා බැලූහම ඒ නිසා පින්වතුනි අපි තේරුම්ගත යුතු දෙයක් තමයි නිරෝගිකම අපිට හරීයට වටිනෝ. නිරෝගිකම ඉතාම ඉහෙලින් වටිනු අපිට ඒ නිරෝගිකම ආරක්‍ෂා කර ගන්න හොඳ පැවත්මක් ඇතිකර ගණ්ඩ ෝන. විශේෂයෙන් ධර්මාණුකූල පැවැත්මක් මේ පරිස්සරයට ගහට කොලට ආදරය කරන ස්වභාවික වස්තුූන්වලට ආදරය කරන මනුෂ්‍යයෙක් බවට පත්තෙන් ඕන. අපේ බුදුදහමෙන් ඒක ඉතාම එහලින් අගේ කරනවා උගන්න නො පැහැදිලි කරනවා. ඒනිසයි බුදුහාමරෝ දේශනා කරන්නේ ආරෝග්‍ය පරමා ලාභහා කියලා. නිරෝගිකම මිනිස්සු කැමතිවෙන ඉහලින් වර්ණනා කරන ඒවාගේම හැබැයි දුරල්ලබ දෙයක්. මිනිස්සුන්ට පොළුවන් නිරෝගීව ඉන්න, විධ රෝගාබාධතිය නෝ මිනිස්සු ලෙඩවෙනවා. නමුත්. වැඩිපුරම නිතරම රෝගීවීම මනුෂ්‍යයකොට ධර්මය හැසිරන්නත් බාධහවක් වෙනවා.ඒනිසා යම් පමණකට නිරෝගි වෙන එක නිරෝගිව ඉන්න එක ලොකු ලාබයක් හැටියට අයි දේශනා කරේ.ඒනිසායි නිරෝ නිරෝගිකම දුරල්ලබව ලබන්ඩ පුළුවන් දෙයක්. ඒ වගේම අපි හොඳ පැවැත්මක් ඇතිකරගත් ොත් ඒ නිරෝගිකම ආරක්ෂාවෙන එකක් කියලා අපි තේරුම් ගන්නට ඕන්. දෙවනි කාරණය හැටියටයි බදු හාමුදුරුව ඒ කාරණය පැහැදිලි කරේ. ඒ වගේම තමයි වන්නං ඉට්ටං, කන්තං මනාපං, දුල්ලබං ලෝකස්මිං. වර්ණය ඔබ හලතිෙනවා මිනිස්සුන් නිතර නිතර සිල්වතුන්ට ගුණවතුන්ට වන්දනාමාන කරනවනං, ගරුසරු දක්වනවනං ඒ වගේම දන්දනවනං, ඒ අයගේ වර්ණය වැඩෙනවා කියලා. ආයු වන්නෝ සුකං බලන් ඒ තින වර්ණය වැඩෙනවා කියලා. වරණය කෙළ ගැන සුදු කලු කියනක නෙමේ පින්නතුනි. මනුෂ්‍යයකුට පැහැයක් තියනවා. පිනතුම් අහලතියෙනවා අග්ගි අතහා පද්ජලති, දේවතාව විරෝචචති සිරයා අජහිතෝ හෝති යෝමිත්තාානං නදූභති. මනුෂ්‍යයකොට පුළුවන් දෙවිවරු වගේ බබලන්න. ගිින්දර වගේ දිලිසන්න වැඩ කරන්න පුළුවන්. ප්‍රතිපත්ති ගරුකව ඉන්න මිනිස්සු ධර්මානුකූලව ඉන්න මනිස්සු එහෙම දිලිසෙන බබලන තත්ත්වයට පත්ෙන්න්න පුළුවන්. එහෙම බබලන දිලිසෙන සරීරයක් ඇති කරගන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුව පැහැලි කරන්නේ වර්ණය කියනෙක. ඒ පැහැ කේන එක මිනිස්සුන්ට හරිවාටින දෙයක්. හැමෝම කැමතිවන දෙයක් හැමෝම පැහැපත්ව වර්ණවත්ව, ලස්සනට ඉන්න කැමති මනුශ්‍යව හැටියට. එහෙම කැමති වෙනය මනාව පිරිසිදුව, මනාව ඇඳුම් පැලඳුම් ඇඳගෙන. නිතර නිතර තමන්ගේ කය පිරිසුදු කරමින් වාසය කරන විට ඒ වර්ණය ආරක්ෂාවෙනවකෙල් අපේ ධර්මය උගන්නවනෝ. අනිත්තක තමයි ප්‍රතිපත්ති ගරුකව පින්දහම් කරමින් ජීවත්වෙන අයෙත්. පැහැය ඒ වරණය දිලිසෙන බබලන තත්ත්වයට පත්වෙනෝ. එනිසා අපි අපේ සමාජයේ භාවිතාවෙන වහෙම පිනෙන් පොහොසත් අය බබලනවා දිලිස්සෙනවා කියලා අප භාවිතාවක් තිබෙනවා සමාජයේ. ඒක අයි වර්ණ සම්පත්තිය වැදගත්කම උන්වහන්සේ පැහැදිලි කරේ. ඊලංකාරණයේ තමයි හතරුවෙනනි කාරණය හැටියට ෝත්‍රයේ පැහැදිලි කරන්නේ සීලං ඉට්ටං කන්තං මනාපං දුල්ලබං ලෝකස්මින් සිල්වත්කම කියන එකත් දුර්ලබ දෙයක් ඒත් මිනිස්සු කැමතිවන මනාප වන දෙයක් සිල්වත්කම කියනක පින්වතුන මනුස්සයකට තියෙන ආභරණයක් එට හේතුව තමයි මනුස්සයකු ගැන කෙනෙ කතා බහ කරන්නේ කීර්ති ගෝසා පැතිරෙන්නේ ඒ ගුණවත් කමටයි. ඔබ දන්නවා මිනිස්සුගේ ඒ සීලය. මනුෂ්‍යයකුගේ සිල්වත්කමකෙනෙක බුදුරජාණන් වහන්ස ඉතාම හෙලි අගේ කලා. එන සාභික්‍ෂු භික්‍ෂුණනි උපාසකු පාසිකා කියෙන මේ සිව් වනක් පිරිසටම උන්වහන්ස වෙනවෙනම සිික්ෂා පද පැනෙව්ව හික් මෙන්න කියලා. තමන්ගේ කය වචනය සංවර කරගන්න, සීලය හරි වැදගත්. සාමාන්‍යයෙන් සර්ලවම පින්වතුනේ අපි කෙනෙක් ගැන කතහ කරනගොට අපි කතහ කරන්නේ ඒ කෙනාගේ ගුණවත්කම ගැනයි. මනුෂ්‍යය තව කෙනෙක් ගැන හොඳයි කියලක යන්නේ ඒ මනුෂ්‍යත්ගේ තිබෙන ගුණවත්කම වැඩි නිසා. කරුණාව මෛත්‍රය, පරිත්‍යාගශීලී බව ඉවසීම, මේ වගේ ගුණුවත්කම් තිබෙනවනම් අපි කෙනෙක් ගැන වර්ණනා කරනව එයා බොහොම හොඳ කෙනෙක් කියලා. බලන්න පින්නතුනි සීලය තියන තරමට තමයි ඒ කෙනනා ගැන සමාජය කතා වෙන්නේ. ඔඇත්තු අහල තියනෝ බුදුහාමුදුරෝ මේ ලෝකෙ පහළ වනහම පහළ වෙලා ඉතාම කෙටිකාලකින් භාග්‍යතුන් වහන්සේගේ කීර්ති ගෝෂාව පැතිරිිලා ගියා. ඉතිපි සෝග, භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් උන්වහන්සේගේ ගුණ මිනිස්සු කතහා කරන්න පටන් ගත්තා. ඒ භාග්‍යෝතුන් වහන්සේ අරහං ආදී ගුණවලින් යුක්තයි. ඒ වගේම උන්වහන්සේ ආදි කල්්‍යානං, මජ්්‍යයේ කල්්‍යානං, පරිියෝසාන කල්්‍යානං, කේවල පරිපුන්නං, පරිසුද්දං බ්‍රහ්මචරියන් ප්‍රකාස ති කියේලා. මන වූ දහමක් දේශනා කරනවා. පිරිසිදු බ්‍රහ්ම චර්යාවමයි දේශනා කරන්නේ කියලා, කීර්ති ගෝෂාව පැතිරුණා. සිල්වත්කමේතියෙන් ආනිසංසයක් තමයි පිනතුනි කීර්ති ගෝෂාව පැතිරෙනෝ. ඕනෑම තැනකඒ කීර්තිය ගෝෂාව පැතිරෙනවා. ඒ නිසා එහෙම සිල්වත්කම සීලයකයන එක අපි හැමෝටම වටින දෙයක්. අපි අධිෂ්ඨාන කරගණ්ඩඕන, තමන් දිහා බලලා තමන්ගේ දුරුවලතා දිහා බලලා මේ ධර්මානුශාසනා ධර්මකරුණු දැනගන්න අපි ඒ දුරුවලතා අඩු කරගන්න. මනුස්්‍යයකුට එහෙම පුළුවන්. මනුෂ්‍යයෝ තමයි ඒ අත්වයටට ළඟාවෙන්න්න අඩු පාඩු සකස්කරෙන සිල්වුවත් ගුණුවත් අත්වේට ළංඟාවවෙන්න පුළන් නුස්සයකුටයි. ඒ නිසා සිල්ලුවත්කම කෙනෙක අදගත් මනාප දුරල්ලභ කාරණයක් හැටියට බදුහාමුදුරු පැහැලි කරා. එවගේ මීලං කාරණය හැටියට උන්ුහන්සේ වදාලේ බ්‍රහ්මචරිියං බ්‍රහ්ම චරිියං ඉට්ටං, කන්තං, මනනාපං, දුල්ලබං ලෝකස්මෙන්. බ්‍රහ්මචාරීවීම පිනතුන් දන්නවා ඔබ ගිහි පින්වතුන් හැටියට පොහොය අටසිල් සමාදං වනවිට, බ්‍රහ්මචරියා වේරමණී සික්්කාපදං සමාධයාමි කියලා පොහොය දවසට සමාධංගෙන. මම අද දවසේ බ්‍රහ්මචාරී වෙනවා කියලා. ඇස කණනාසේ දිවශරීරය පිනවන්නේ යන්න නෑ අද දවස්සේ බ්‍රහ්මචාරීව ඉන්නවා කියලා අධිෂ්ඨාන කරගෙන සමාදංගෙනෝ. මේ බ්‍රහ්මචාරී බව පුහුණු කළහම තමයි නෙක්කම්මය දියුණු වෙන්නේ අත්හරින්න පුරුවන් වෙන්න එතකොටයි. එහෙම පොහොයදිනෙහි බ්‍රහ්මචාරී බව දියුණු කරන කෙනා තමයි සියල්ල අතැහැරලා පැවිද්ධට පත්වෙන්නේ. ඒ පැවිදි ජීවිතයේ බ්‍රහ්මචාරී බව පුහුණු කෙනා තමයි සෝවාන්නනාදී මාර්ගඵලයන්ට පත්වෙනු සහ කරන්නේ ඒ නිසා තමයි බුදුහාමුදුරෝමේ බ්‍රහ්මචාරී බව එහි අගය අපිට පෙන්වා වදාලි එනිසා අපේ පින්වතුන් ධර්මය අහන පින්වතුන් අතීතේනං සතර පෝයටම බ්‍රහ්මචාරී වුණා. සතර පෝටම සිල් සමාදං වෙලා සතර පෝටම බ්‍රහ්මචාරීවීමයි තාම ඉහෙළින් අගේ කළා. ඒක ඉතා වටිනා කාරණයක්. ඒවාගේම වර්තමානය තුළ පොර පසුළොස්සක පොහොයදිනයට හරි පිනතුම් බ්‍රහ්මචාරීව කටයුතු කරනවා. ඒමනැත්තං සමහර ඇත්තුූ ගිහිවයිඳගන, දසසීලයේ සමාදං වෙලා නිවසේද ගැ බ්‍රහ්මචාරීවම වාසය කරනැත්තු න්නවා. එවිදියට මේ බඹසර වාසය බුදුහාමුදුරුවෝ ධර්මය පුරාවට පැහැදිලි කරපු හින්දා. ඒ බ්‍රහ්මචාරී බව ආරක්ෂා කරගන්න බ්‍රහ්මචාරී වෙන්න උත්සාහ කලාා. ඒ අපිට ආනිසංසගෙන දෙන කාරණයක්. මේ සියල්ල අත්හරෙන්න්න පුළුවන් වෙන්නට ඒව දියුණු කරහමයි කියෙන කාරණය පැදිලි කලා. ඊලංකාරණය තමයි පින්නතුනිි මිත්තා ඉට්ටා කන්තා මනාපා දුල්ලභාලෝ කස්මිං මිත්‍ර සම්පත්තිය දුරල්ල බයි මිනිස්සු කැමති වෙනවා ඔබ අහලතියෙනවා භාග්‍යතුන් වහන්සේ සච්ච විභංග සූත්‍රේදි පැහැදිලි කලා සැරියුත්ම ගලන් දෙෙන වහන්සේ ගැන සේවේත භික්කවේ සාරිපුත්තමොගක් ගල්ලානේ භජත භික්කවේ සාරිපපුත්තමොගක් ගල්ලානේ ම සැරියුත් මුගලන් දෙදනා වහන්සේ ඇසුරු කරන්න. උන්වහන්සේලා සේවනය කරන්න උන්හන්සේල කල්්‍යයානමිත්‍රයෝ. ඇයි එහෙම දේශනා කළේ උන්හන්සේ උපමාවකින් පැහැදිලි කරනවා. ජනත්ති ඒවන් සාරිපුත්තෝ ජාත සාපාදේතා ඒවන් මොගගල්ලානු මහනන සැරයුත් මහරහතන් වහන්සේ, අම්මනං මොගලං මහරහතන් වහන්සේ කිරිමාව. පින්වත මේ අලංකාර උපමාව, බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා. ඒ තමයි උන්වහන්සේ උපද්දෝපු අම්මා එක් කෙනෙක් කිරිදී පෝෂණය කර රපු අම්මා එක් කෙනෙක්. මහාමායා දේවිය මහා ප්‍රජාපති ගෝතම මේ දේවිය ගැන උන්වහන්සේ දන්නවා. ඒනිසා සැරියුත් මොගලන් දෙදනා වහන්සේ මවට සහ කිරමාවට පමා කළ. ඇහෙම දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට කල්්‍යාන් මිත්‍රරත්වයෙන් ඇසුරු කළ යුතුයි කියලා. මේ දහම කියා දෙනවා දහම් මග කියයා දෙන නිසා. බුදුරජාණන් වහන්සේ ඇරුණහම මේ දහම ගැන ඉතාම හොඳින් දැනගෙන හිටිය උන්වහන්සේලා භික්‍ෂුන් වහන්සේලාව යහමගෙහි එදෙව්වා. ඒත් එක්කම ඔබ දන්නා කාරණයක් තමයි, අපි පිංකම් සිද්ධ කළහම පින්වතුන, සෑම පින්කමක් අවසානයහිම ප්‍රාර්ථනා කරනවා ඉමිනා පුං්ඥකම්මේන මාමේ බාල සමාගමෝ, සතං සමාගමෝ හෝතු යාවනිබ්බාන පත්තියා. නිවන්දක්නා ජාතිදක්වාම මට පිින්කමේ බලෙන් සත්පුරු ශාස්්‍රයම ලැබේවා කියලා. අසත්පුරු සෑසුර සිම දවසක නොලබේවා කළ ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන්නේ මේ කල්්‍යාන මිත්‍රත්වේ තිබෙන වැදගත්කමනිසයි. මේ ශාසනයේ පවතින්නෙම පින්වතුනි මේ කියන කල්්‍යාන මිත්‍රත්වේ මතමයි. එහින්ද ඔබ තේරුම්ග්ඩෝන මිත්‍රත්වය ආරක්‍ෂා කරගන්න මනුෂ්‍යයකොට තනිම ජීවත්තයෙන් නමාරුයි. නුස්්‍යයෝ කැමැති පිරිසක් සම්ගජීවත්වෙන්. ඒ නිසා විවිදාය ඇසුරු කරනවා. ඒ ඇසු මිනිසුන් සමග හිතවත්ව හිතයි සීව මිත්‍රත්ව, ආරක්ෂා කරගන වාසය කරන්්ඩෝන. ඒ මිත්‍රත්වය වටින දෙයක්. දුරල්ලභකාරණයක් කැටියට කල්්‍යාන මිත්‍රත්වය ගැන බුදුහාමුදුරුවෝහෙම දේශනා කළා. ඒවාගේම තමයි, ඊළංකාරණය හැටියට ප්ඥා ඉට්ටා කන්තා මනාපා දුල්ලබාලෝ කස්මිං ප්‍රඥාව කියන එක දුර්ලභකාරණයක් ඒ බව ධර්මයහි පැහැදිලි කරන්නේ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි කියලා ඔබදන්නවා මේ ධර්මය නුවනැත්තන් විසින් නුවන මෙහේ වලා අවබෝධ කරගත යතුයි කියන එක ොකද මේ නොනැත්ත අන් විසින් නොහ නොන ේවලා බෝධ කරගන්නවා කෙලකයන්නේ. මනුෂ්‍ය හැටියට අපි හැමෝටම නුවන තියෙනවා. ධර්මය තේරුම් ගැනීමේ හැකියාව මිනිස්සුන්ට තිබෙනවා. මනුස්්‍යයකුට තමයි රහත්භාවේ ලබන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යයකුට තමයි පසේබුද්ධත්වේ ශක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මිනිස්සකුටම තමයි සම්මා සම්බුද්ධත්වයට පත්තෙන්න්නත් පුළුවන්. එනිසා අනුෂ්‍යයෝනු අපි හැමෝටම නුවන තියෙනවා අවශ්‍ය වෙන්ඩෝන ඒ නුවන මෙහෙ වඩෝන මනාව නුවන මෙහේ වලා නුවන විමසලා මේ දහම තේරුන් ගණ්ඩෝන ඒ දහම් නුවනැස තමයි වැදගත් දම්ම චක්කුං උදපාදී මේ දහම් නුවනැස පහලවීම තමයි වැදගත් නිසා ඉන්නවාත් අපි අපේ ඇස්කන් යොමා ධර්මයාහන්ඩෝන ඇස්කන් ්‍යියොමා ධර්මය කියවන්ඩෝන සමහර විටක ඔබට ඔබ බලන්න සූත්‍රදේශනා සහිත ත්‍රිපිටක ග්‍රන්ථයක් කියවලා එවිට ඔබට එක වරම මේ සූත්‍රදේශනා වැටහෙන් නැතිවෙඩ පුළුවන් නැවතත් කියවල බලන්ඩ ඒ මැනැං ඔබ ධර්මය හනවා සමහර සූත්‍රදේශනා එක විට මැහුවහාම ඒ අවබෝධ වෙන් නැතිවෙඩ පුළුවන් නැමත වරක්කහන්. එහෙම තමන්ගේ ඇස්කන් යොම ඒ ධර්මය අහන විට කියවන ඔබට විෂය වෙනවා තේරෙනවා අවබෝධ වෙනවාම මේ ධර්මය. එනිසා අපි අපේ නුවනැස්ේ යොමු කරලා අපි නුවන මෙහෙ වල මේ ධර්මය තේරුම්ගන් උත්සාහ කරන්න ඕන එහම ධර්මයක් තමයි බුද්ධි ෝචර ධර්මයක් තමයි බුදුහාම් රෝදශනා කළේ එනිසා ප්‍රඥාව වැදගත්වෙන් යන්නේ නිසයි. එනිසා ප්‍රඥාවකනක දුර්ලභකාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ වදාලෙ. ඒවාගේම තමයි ඊළංකාරණය තමයි බහුස් සුතං ඉට්ටං කන්තං මනාපං දුල්ල බහංලෝකස්මින් බහු ස්ෘත බාව බොහෝ ඇසූ පිරූතැන් ඇති බව සංස්කෘත භාෂාව මේ වචනයට විග්‍රහයක් සපේනවා බහවස්ෘතා යස්සසහ බහුස්ෘතා කියලා බොහෝ ඇසූ පිරූතැන් ඇත්තේ යමෙකුද හෙතම තමයි බහුස්තෘත කියලකයන් ගොඩක් අහල තියෙන කෙනා විශේෂෙන් ධර්මය අහල තියෙන කෙන ධර්මය කියවල තියෙන ධර්මය අහල තියන කෙන තමයි බහුස්ෘත කියල හඳුරුණුුවන්නේ එහෙම කෙනෙක් බවට පත්වන්න මේ බහුස්ෘත බව ඉතාම වැදගත් ධර්මය හැමවිට මහන් ධර්මය හැමවිටම කියවන්න ඒවාගේම සමාජයේ ගැන වටපිටාව ගැන මේ හැම දෙයක් ගැනම තොරතුරු දැනගන්න ඒ හැම දෙයක් ගැනම අවදියෙන් සිටින් මේකහරි වැදගත් එනිසායි බහුස්ෘත බව ඉතාම ප්‍රයෝජනවත් දෙයක් හැටියටයි දුර්ලබ දෙයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ ඒගේම තමයි ඊලංකාරණය හැටියට, නමවිනිකාරණය හැටියට, බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මා ඉට්ටා කන්තා මනාපා, දුල්ලබහලෝ කස්මිං. ධරමය දුර්ලබ දෙයක්. මේ කාලේ පිනතුන මේ නොයිකුත් මාධ්‍ය හරහා ඔබට ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්. බොහොම සුලබල් තිබෙනවා. හැබැයි එහෙ මනත් ඒේ ධර්මය දුර්ලබහි කියලා දේශනාව සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සෑම කාලයකම පවතින්න නෑ. ධර්මය නැති කාල තිබෙනවා ඒ නිසා මේ කා අපට ධර්මය තියෙනවා ඒ ධර්මය තිබ නිසා සමහරලාට අපිට දුරල බයි කල දැනන්න තේරෙන්න්නේ නැතුව ඇති නමු ධර්මයක යන දුර්ලබ දෙයක් ඒ දහම ප්‍රයෝජනයට අර්ගන්ඩෝන දහම භාවිතා කර්ඩෝන දහම පාවිච්චි කරඩඕන ධර්මානුකූල ගුණ ධර්මදිියුණු කර ඕන දහවෙනි කාරණය තමයි පින්නතුනිි සග්ගං, ඉට්ටං, කන්තං, මනාපං, දුල්ලභං ලෝකස්මිං. දිව්‍යලෝක දුර්ල බයි. පින්වත්න ඔබදන්නවා කාම සුගතිය කියලා සඳහන් වෙන්නේ මනුෂ්‍යලෝකයේ සහ දිව්‍යලෝක. මේ දි්‍යලෝකලු උපත්තේ ලබන්නේ බොහෝසින් පින්කම් කරලා හිත පිරිශුදු කරගන පිනට දහමට එදුණු අයයි. ඒ බව, මානවත්තු කියෙන ධර්ම ග්‍රන්තය කියවල බැලූහම ඔබට පැහැදිලිවෙනවා මොගලං මහරහතන් වහන්සේ දෙවවරු සමඟ කතා කරන විට ඒ දෙවුවරු කියන අපි මේ වගේ පිංකම් කරලා මේ මේ පින්ංකම් කරලා තමයි අපි මෙවැනි දිවිලෝකවල උපත්තිය ලැබුවේ. එනිසා එහම දිවිලෝකයක උපත්තිය ලබන්න දෙවි කෙනෙක් බවට පත්වෙන්න ලෙහෙසි පහසු කාරණයක් නෙමි ඒකට අපි මහන්සි වෙලා පිංකම් කරලා හොඳ පිනෙන් පොහොසත් ජීවිතයක් ගත කරන්නට ඕන. අපේ අරමුණ දිව්‍යලෝකල උපත්තිය ලබියම් නෙමෙයි. නමුත් නිවන්දක්ඥා, ජාතිදක්වාම සුගතිගාමීවීම වැදගත්. සතරාපායට යන්නේ නැතුව මනුෂ්සලෝක, දි්‍යලෝ, බ්‍රහ්මලෝකාදී තැන්වල සැරිසැරවීම හොඳයි. ඒක යහප තක් තමන්ට දුරර්ලබ දෙයක් ඒනනි සාතමයි බුදුහාමුදුරුව පෙන්වල දෙන්නේ දිව්‍යලෝක දුර්ල බයි. උසයකුටේ තැකට යන්න පුළුවන් ඒ එක හොඳයි. සතරාපායිෙන් මිදිල ඒ වගේ සුගතිගාමී වන්න තිනොනයි එක හොඳ වස්ථාවක් ැටියටයි බදුදහා දුරුවවාදාලි. එනිසා මෙන මේ කාරණා දහය දුර්ලභකාරණා හැටියට තමයි ඉටට දම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. එනිසා පින්නතුනි මේ දුර්ලභ කාරණ අපි ඇතිකර ගැනීමට කළ හැකි ඉතාම වැදගත්ම කාරණයේ තමයි මේ ධර්මශ්‍රවනය කරමින් පින් දහම් සිද්ධ කිරීම, සම්මය දෘෂ්ි ඇති කරගෙන හොඳ දැක්මක් ඇතිකරගෙන පින පව විශ්වාස කරලා, මෙලොව පරලෝව විශ්වාස කරලා. එවිට තමයි ඔබට හොඳ මනුෂ්‍යයෙක් වෙන්නට පුළුවන් කමති බෙන්නේ. එනිසා මේ බවබෝග සම්පත්තාදී මේ දුරල්ලභ කරුණු අපි කැමති දේවල් ඒවා තමන් තුළ ඇති කරගෙන, මෙලෝව පරලෝව විශ්වාස කරන. වගේ පින පවගැන විශ්වාසයක් ඇති මනුෂ්‍යයෙක්වෙන්න එවිට මේ සසර කෙටිකරගන්න පුළුවන් ඒවගේම අපේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්නට පුළුවන් කම තිබෙනවා එනිසා අද දවසේදී මේ වටනා ධර්මාණු ශාසනාව සඳහා දායකත්වය දරන්නට ඒදුනේ ශාන්ති වල්ගම මහත්ම විසිං දායකත්වය දරන්නට ඒදුන දෙදස් දුොලහා වර්ෂය දහවැනි මාස දහවෙනි දි ඒ වසර නම එකට පෙර. මියගියවෙල් ගමගේ පියදාශ පියානන් නැතුළු මියගිය සියලුම ඥාතීන්ටත්, මියගිය සියලු රණවිරුවන්ටත් ුණ්ඥාන මෝදනා කිරීම අරමුණු කරගනත්. සුජීවත්තු සිටින සියලුම රණවිරුවන්ටත්. කහතුටුව හයිදරාමණි ආයතනයේ සියලුම සේවක සේවිකාවන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් හරිත නවෝදි බෝධිත සිත්මි, හේශාල් පිණින්දු යන දරුවන්ගේ අධ්‍යාපනකටයතු සාර්ථ කරගනීමටත් දේශකයණන් වහන්සේ ඇතුළු සියලුම සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරමිෙනුත්. තමන්ටද මෙවන් කුසල් කර්මයන් කරගෙන සසර දුකින් අත්මිදීම සඳහා මේ පුුණ්න්න කර්මය හේතුවාසනාවේ වාකින් පාර්ථනය ඇති කරගෙන තමයි. එතුමිය ඒ ශාන්තිවල්ගම් මහත්මිය මේ පින්කමේ දායකත්වය දරන්නේ. එනිසාමයේ සිදු කරගත්ත උදාාරතර ධර්මශ්‍රවන ආනිසංස පළමුකටම ලෝකයේ ශාසනය ආරක්ෂා කරන විරඩ විරූපාක්ෂ, දුතරාශ්්‍ර, වයිස්ත්‍රවණයන සතරවරන් දෙවුරුන් පදාන සියලු දෙවිවරූ පින් අනමෝදම් වෙත්වා ඒ සියුලු දෙවිවරු පින් අනමෝදංව. උතුම්මෝ නිර්වාන සම්පත්තියම සලසා ගනිත්වාකල් පාර්ථනා කරමු. එවාගේම ඒ මේ පරල්ලො යන්නට ඒදුණු වෙල් ගමගේ පියදස් මහත්මා තුළු සියලු ඥාතතුවර රණ වරුවන් ආද සියලු දෙනා පින් අනමෝදං වෙත්වා. ඒ ඇත්තුූ පරලෝසූ පත්කරගෙන සුගතිගාමී කරගෙන උතුම්ම නිර්වාණ සම්පත්තියම සලසා ගනිත්වාකල් ප්‍රාර්ථනා කරමු. ඒවාගේම ශාන්ති වෙල්ගම් මහත්මිය ඇතුළු. ඒ කහතුළු හයිඩද්‍රාමණී කර්මාන්තා තනේ ශියලු සේවක සේවිකාවන්ටත් ඒවාගේ ධර්මස්ශ්‍රමණය කළ ඔබ සැමටත් දේශකයණන්හන්ේ ඇතුළු සියලු සංගරත්නයටත් ලංකාවාසී ලෝකවාස හැමඳනාටමත් මේ පින් කමයානු භාවෙන් සරුදනනාගේ මිලවා බිහිරුදී සැලසේවා, නිදුක්වේවා නිරෝගි වේවා සුව පත්වේවා. උතුන්මන් නිර්වාණ ධර්මාබෝධය පිණිසම හේතුවා සනාම වේවාකළ ප්‍රර්ථනා කරමු. ආකා සට්ටහාච බුම්මට්ටා, දේවා, නාගා මහිද්දකා, අදිత్වා చुර రਖంතුළ కසාసනం ආక සటහාచ බुම්මට्టா දේවානාගా මहिද్ధका pुഞන්త අනమதிతවා చරం රਖන්තුළకසාాసනం ආక සටటచ බुම්මට्టா දේවානාගా මहि్ధిக்கா pഞන්త අனுమதிවා చරం රਖంතුుළకසාాසනంసනරමරలుು కస్वाමు තිෝගු බදුරජාණන් වහන්සේ විසින් දේශනා කොටු වදාල ශ්‍රීසත් ධර්මය දේශනා කරවා ගැනීමෙන්ද ශ්‍රවනයකිරීමෙන්ද. දහම් පන්ු පූජාක්‍රීමෙන්ද ලබන ලද සකලකු සලපුන්නේෙ සම්බාර ධර්මයෝ සුලි දෙවී අන්ටත් මියගේ ඥාතීන්ටත්. මේ සෑම දෙනාටමත් උතුම්මූ නිර්වාන ධර්මවබෝධය පිණසම ඒේ තුවේවයි වාසනාවේ වයි සිතා. සාදර සිතින් යුක්තව පෙන් අනුමෝදංවිය යුතුයි. පදුුසාතු වන්දනා පේදි පෙන්සිත් පවුනිවා වඳින් නමතිම් බැතිසිතිින් උතුම් ශ්‍රී සම්බුදුපියා මල්විටක් පැඳි අතදරා උදමු පුතසුනදන නමා. साधु साधु अपि न मदिम् अपि पंसवन्दना पुत्रं शरणं गच्छं शरणं गच्छ सङ्गं शरणं गच्छामि